His name is David. I feel it. That's creepy. Whoa. You're so real. In a distant future, in an age of intelligent machines, he is the first robotic child programmed to love and coexist as a member of a family. ඔබට මතකද 2001 දී තිරගත වුණ ඒ artificial intelligent movie එක? ඒකෙදි රොබෝ දරුවෙක් තමාගේ මිනිස් අම්මට අසීමිතව ආදරය කරන කතාවක් නිරූපණය කරනවා. ඒක ප්‍රබන්ධයක්. මේක තවදුරටත් ප්‍රබන්ධයක් වෙයිද? නැහැ. කොහෙත්ම නැහැ. මොකද මේ ඔබ දකින ඇමෙකා නිසා. මෙය Humanoid Robotics Technology ගැටි නිර්මාණය වුණ දැනට ලෝකයේ තියෙන දියුණුම රොබෝවරිය. මිනිස් ක්‍රියාකාරකම්, මිනිස් හැසිරීම් ඉතාම සියුම්ව නිර්මාණය කරන්න පුළුවන් වගේම බුද්ධිවත්ව සාමාන්‍ය මිනිස් හැඟීම් හඳුනා ගන්නත් විමසන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව පිළිතුරු දෙන්නත් මේ ඇමෙකාට පුළුවන්. 2022 මුල් අවදි වෙනකන් ලෝකයේ ඉන්න දියුණුම රොබෝවරිය ලෙස සැලකුවේ සොෆියා. ඇයට හැඟීම් ප්‍රකාශ කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ විමසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම ඇයට මිනිසුන්ගේ හැසිරීම් හඳුනා ගන්නත්, ඇය ඉගෙන ගන්න අලුත් දේ ක්ලවුඩ් එක ගබඩා කරගන්නත් ඇයට හැකියාවක් තිබුණා. සොෆියා කියන්නේ ලෝකෙම ආදරය කරපු හියුමනොයිඩ් රොබෝවරියක්. 2022 දී මේ සියලුම හියුමනොයිඩ් රොබෝවරුන්ගේ තාක්ෂණයට එහා ගිය නව නිර්මාණයක් එක්සත් රාජධානියේ ඉංජිනේරින් ආර්ට්ස් ආයතනය ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අපි කලින් අඳුන්වලා දුන්න ඇමෙකා. අපි දැන් ඇමෙකාගේ විශේෂත්වය කතා කරලා බලමු. ඇගේ මුහුණේ මෝට 17ක් තියෙනවා. ඒ නිසා ඇයට සාර්ථකව සිනාසීම, පුදුමයට පත්වීම, දුක හා සන්තාපයට පත්වීම නිරූපණය කරන්න පුළුවන්. ඇය කතා කරන විට ඇගේ කතාවට සාපේක්ෂව අත් සහ සිරුරේ චලන දැක්වීම ඉතාමත් තාත්විකයි. ඉංජිනේරින් ආර්ට්ස් ආයතනයේ මාකස් හෝල්ඩ් මහතා පවසන විදිහට ඔවුන් මිනිසුන්ගේ හැසිරීම් ඉතා සියුම්ව අධ්‍යයනය කර ඊට සාපේක්ෂව මෝටර් සහ ජියා යොදාගෙන ඇමෙකාගේ චලනයන් නිර්මාණය කර තිබෙනවා. මයික්‍රෝෆෝන් එක සහ ස්පීකර් එක තියෙන්නේ ඇගේ පපු ප්‍රදේශයේ. මේ තියෙන්නේ CES ප්‍රදර්ශනයට පැමිණි ආගන්තුකයෙක් ලබා දුන් ප්‍රශ්නයකට ඇමෙකා පිළිතුරු දුන් ආකාරය. The answer would be 100% yes. ඇ පිළිතුරු ලබා දෙන විට ඉදිරියට හා පසුපසට ගමන් කිරීම ඉතාමත් තාත්විකයි. ඒ වගේම ඇමෙකාට ඇගේ අවට තියෙන විශේෂ ඔබ්ජෙක්ට්ස් ඉතා සාර්ථකව හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඇමෙකාගේ කැමරා ඇගේ ඇස්වලටම සවි කර තිබෙනවා. ඇමෙකාට මිනිසුන්ගේ මානසික මට්ටම, මිනිසුන්ගේ මුහුණ ඉරියව් අනුව හඳුනාගත හැකි විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇයට හැඟීම් බරව ඒවට පිළිතුරු ලබා දෙන්නත් පුළුවන්. ඇමෙකා නිර්මාණයේදී ඔවුන් බලාපොරොත්තු වන ප්‍රධානතම අරමුණ මිනිසුන් වශයෙන් තාක්ෂණය සමග සංනිවේදනය කරගැනීමේදී තවදුරටත් ටයිප් කිරීම මගින් තාක්ෂණ උපාංග සමග ගනුදෙනු කිරීම වෙනුවට කෘත්‍රිම බුද්ධිය සහිත මිනිසුන් මත පදනම් වන සංනිවේදන පද්ධතියක් බිහි කෙරේ. එහිදී කෘත්‍රිම බුද්ධිය කෘත්‍රිම දේහයකට අන්තර්ගත කිරීමක් ලෙස ඇමෙකා මාකස් හෝල්ට් මහතා විසින් හඳුන්වා දෙනු ලබනවා. ඉංජිනේරින් ආර්ට්ස් ඔවුන්ගේ වෙබ් පිටුවේ අනාගතයේදී ඔවුන් හඳුන්වා දීමට නියමිත අලුත් කන්සෙප්ට් ගොඩක් අන්තර්ගත කරලා තියෙනවා. අපි මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාට ඒ වෙබ්සයිට් එක සර්ෆ් කරලා මේ ගැන වැඩිදුර විස්තර ලබා ගන්නත් පුළුවන්. ඉදිරි අනාගතයේදී අපි වගේම හියුමනොයිඩ් රොබෝවරු අපිට මගතොඩේදී හම්බ වෙවි. ඒ වගේම ඔවුනුත් අපි වගේම ජීවිත ගත කරන්නත් පුළුවන්. ඒ වගේම මිනිසුන් හියුමනොයිඩ් රොබෝවරුන්ට රොබෝවරියන්ට ආදරය කරන්නත් පුළුවන්. ඒ වගේම සුපර් පවර්, ටයිම් මැෂින් වගේ දේවලුත් දැන් ලෝකයේ දියුණු රටවල පරීක්ෂණාගාරවල පරීක්ෂණය කරමින් පවතිනවා. ඒ වගේම අපි මූවීස් වල දැකලා තියෙනවා වගේ රොබෝවරුන් අපිව ආක්‍රමණය කරන්න පුළුවන්. මොකද මේ සියල්ලම දැන් යථාර්ථයක් බවට පත් වෙමිනුයි තියෙන්නේ. ඉතින් මේ වගේ දවස දවස අප්ඩේට් වෙන තාක්ෂණික පුවත් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.